මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතින ලෝගාට වලින් මදින් ඕනේ. රැඳවියන් වදහිංසනයට පත් කරන වීඩියෝ පටියක් එළි දක්වන්න. මොකද මේ රැඳවියෝ සියලුම දෙනා සැකකරු. ඒක තමයි මේක තවත් සුවිශේෂම සිද්ධියක් තමයි මේ පහර එල්ල කරන්නේ සැකකරුවන්ට. ඔවුන් රිමාන්ඩ් භාරයේ ඉන්න පිටිසකට. මේකේ ඇතුලේ තිබ්බේ ලොකු කුමන්ත්‍රණයක්. මොකද අපිට ලැබිච්ච දොරතුරු අනුව අපි මේ කියන්නේ මේකේ ලොකු කුමන්ත්‍රණය. මේ කුමන්ත්‍රණයේ ආරම්භය තමයි 2018 10 මාසේ 21 දින අඟුරුකල පැලස්ස බන්ධනාගාරයේ රැඳවියෝ උද්ඝෝෂණයක් කරනවා. ඒ උද්ඝෝෂණය කරන්නේ උන් STF එක දාලා රැඳවියන්ව බලන්න එන ඥාතීන්ව ඔවුන්ව නිරුවත් කරලා ඔවුන්ව පරීක්ෂාවට ලක් කරන එකට විරුද්ධව. ඒකේ ඒ කුමන්ත්‍රණය ඇති කරන්නේ කවුරුත් නෙමේ බන්ධනාගාරයේ අධිකාරීවරයා. අධිකාරීවරයා ඇති කරන කුමන්ත්‍රණයක් අඟුරුකල පැලස්ස බන්ධනාගාරයේ. ඒ අධිකාරීවරයාම STF එකට කියනවා මෙහෙම සර්ච් කරලා හරියන්නේ නැහැ, එළියෙන් එන රැඳවියෝ බලන්න එන ඥාතීන්ව සම්පූර්ණ සෝදිසියක් කරන්න කියලා. ඒ අනුව තමයි STF එක නිරුවත් කරලා ඔවුන්ව සෝදිසි කරන්නේ. ඊට පස්සේ එහෙම සෝදිසි කරනකොට රැඳවියන්ව බලන්න එන ඥාතීන් රැඳවියෝ බලලා රැඳවියන්ට කියනවා අපිට ආයෙ එන්න බෑ විසිට් එක, අපේ දරුවන් අපහසුතාවයකට පත් වෙනවා, ඔවුන්ව නිරුවත් කරනවා, ඒක නිසා අපි එන්නේ නැහැ කියනවා. ඊට පස්සේ රැඳවියෝ එකතු වෙලා ඒ අධිකාරීවරයා වන්දනාර අධිකාරීවරයා හම් වෙලා ඌට කියනවා මේ මෙන්න මේ විදියට අමානුෂික විදියට තමයි මේ සෝදිසි කරන්නේ, ඒක වහම නවත්තන්න ඔබතුමා ක්‍රියාමාර්ග ගන්න කියලා. එතකොට ඔහු දෙන උත්තරේ තමයි අපිට ලැබුණ තොරතුරු. මේ ඔහු දෙන උත්තරේ තමයි මට කරන්න දෙයක් නැහැ බං, මේක උඹලා අර කැම්පස් එකේ විශ්වවිද්‍යාලේ කොල්ල කරන දෙයක් හරි කරපන් කියලා. එතකොට ඒ රැඳවියන්ගේ උද්ඝෝෂණයට යොමු කරවන්නේ ඔහු කවුරුත් නෙමේ අධිකාරීවරයා. ඊට පස්සේ අධිකාරීවරයා රැඳවිය උද්ඝෝෂණය කරාම අධිකාරීවරයා උත්සාහ කරනවා රැඳවියෝ ලව්වා රැඳවියෝ ලව් ආපන ශාලාව කඩන්න. මොකද එතන තියෙනවා ලොකු මුදල් අක්‍රමිකතාවයක්. ඒ ආපන ශාලාව කරන ක්‍රිය කරන්නේ ඔවුන්ගේ සුබසාධක සම්බන්ධයෙන්. ඒකේ තියෙනවා ලොකු මුදල් අක්‍රමිකතාවයක්. ඒක වහගන්න තමයි ඔහු උත්සාහ කරන. නමුත් රැඳවියන්ට තේරුම් ගන්නවා රැඳවියෝ මේ කරන්න හදන්නේ මොකද්ද කියලා. රැඳවියෝ එතකොට කියන අපිට මේ රජයේ දේපොළ හානි කරන්නවත් ඒව නෙමෙයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය මේ අමානුෂික විදියට සෝදිසි කරන එක නවත්තන්න කියලා ඔවුන් තේරුම් ගන්න මේ අධිකාරීවරයා කියන්නේ මහා කපටි නරියෙක් කියලා. තේරුම් ගත්ත රැඳවියෝ ඊට පස්සේ ලෑස්ති වෙනවා අධිකාරීවරයව මෙතනින් මාරු කරන්න කියලා තමයි රැඳවියෝ ඊට පස්සේ ඔවුන් උද්ඝෝෂණය කරන්නේ. ඊට පස්සේ ඒ උද්ඝෝෂණය බන්ධනාගාර ඉහළ නිලධාරීන් මැදිහත් වෙලා සමතේකට පත් කරනවා. අමතේකට පත් කරලා දැන් කාලේ යනකොට අධිකාරීවරයා යට ගිහිල්ලා හිටිය අධිකාරීවරයා හොර අගමැති පත්වීමත් සමගම මහින්ද රාජපක්ෂගේ හොර අගමැති පත්වීමත් සමගම ඒ යට ගිහිල්ලා හිටපු බන්ධනාගාර නිල ඇඳුම ඇඳගත්තු මිනිමරුව ටික නැගිටිනවා. ඒ වදකයෝ ටික එතකොට නැගිටිනවා. නැගිටලා තමයි 2018 11 මාසේ 22 මේ අමානුෂික ප්‍රහාරය ඉල්ල කරන්නේ. අපිට පුළුවන් දෙන්නේ ප්‍රහාරය හිටපු ඒ නිලධාරින්ගේ නම් වශයෙන් අපිට කියන්න පුළුවන්. අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නම් වශයෙන් අපි ගාව තියෙනවා. ඒක සම්පූර්ණ මෙහෙවන්නේ බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික කියන අධිකාරීවරයා. ඒ එතන ඉන්නවා ඔයගොල්ලන්ට මේ දර්ශන දැලුවම් බලන්න පුළුවන්. ප්‍රධාන ජේලර් ප්‍රදීප් වසන්ත කුමාර, ජේලර් ADS සමරවීර, ජේලර් අජිත් කුමාර, ජේලර් ෂෙල්ටන්, ජේලර් අබේ ගුණවර්ධන, ඒ වගේම ස්ටෝස් බාරව ඉන්න පී ගමගේ, ඒ වගේම ස්ටෝ කීප ඉන්දික, ඊට පස්සේ ගාඩ් බරව ඉන්නවා උදයංග, රසික චන්දන, ප්‍රභාත් කුමාර, හේවානායක ඇතුළු තවත් පිරිස ඉන්නවා. මේ මෙන්න මේ වදකයෝ සෙට් එක තමයි එකතු වෙලා මේ රැඳවියන්ට අමානුෂික විදියට පහර දෙන්නේ. මොකද අපි දන්නවා බන්ධනාගාරවල මේක අලුත් දෙයක් නෙමෙයි. මීට ඉස්සෙල්ලත් අපි දැක්කා වැලිකඩ බන්ධනාගාරයේ මේ කාන්තාංශයේ රැඳවි කාන්තාවන්ගේ ඔළු බලනවා. ඒ විතරක් නෙමෙයි ජීවානන්දගේ අතපය ගැඩුව කුරුවිට මේ හැම බන්ධනාගාරයකම තත්ත්වයෝක තමයි. ඔවුන් සිරකරුවෝ මිනිස්යෝ කියලා ඔවුන් කියන්නේ නමට විතරයි. ඔවුන් ඉතාමත් අමානුෂික විදියට තමයි සිරකරුවන්ට සලකන්නේ. ඒක නිසා ඒ විතරක් නෙමෙයි සිරකරුවට හිමි ආහාර වේල පවා මංකොල්ල කන ජාතියක් තමයි ඔය බන්ධනාගාර නිලධාරී ඉහළ නිලධාරී ඉන්නවා. අපි
අපි පහුගේ කාලේ අපි පැමිණිලි කරලා තියෙනවා ඒ සම්බන්ධව හාල් හොරකමත් සම්බන්ධව. ඉතින් ඒ වගේ මහ පහත් මානසිකත්වයක් තියෙන පිරිසක් තමයි මේ දැන් බන්ධනාගාර නිලධාරීන් කියන්නේ. මොකද අපි කියන්නේ මේ බන්ධනාගාර දැන් ඔය විශෝධනය දෙනු පුනරුත්ථාපනය කරන්න ඕනේ සිරකරුවන්ව. නමුත් සිරකරුව පුනරුත්ථාපනය කරන්න ඉස්සලා පුනරුත්ථාපනය කරන්න ඕනේ මේ බන්ධනාගාර නිලධාරීන්ව. මොකද ඔවුන් ඉල්ලන්නේ ලේ. සිරකරුවන්ගේ ලේ දකින්න තමයි ඔවුන් ආසාව තියෙන්නේ. අතපය කඩනවා. අපි දැකලා තියෙනවා අතපය කඩලා සිරකරුවන්ට සලකන විදිය. ගෙදර බිරිඳෙක්ව ප්‍රශ්නයක් වුණත් ඇතුළට ඇවිල්ලා සිරකාරයාගෙන් තමයි මේ ප්‍රශ්නේ පිට කරන්නේ. මොකද සිරකාරයා ඇඬුවත් ගහනවා හිනා වුණත් ගහනවා. ඕක තමයි මේ බන්ධනාගාර සංස්කෘතිය. මේ අමානුෂික දිලදාරින් ඉන්න බන්ධනාගාර සංස්කෘතිය. අපි වැඩිදුර කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේකේ මොනතරම් අමානුෂික ක්‍රියාවද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා.